ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසුව අපි රතිඤ්ඤ දැම්මා. දින කීපයකට පසු ජේල් කොලේවත් කෑවා. මහනුවර ඓතිහාසික උතුම් දළදා වහන්සේ අභියසදී මා ජාති අමතා විශේෂ ප්‍රකාශයක් කළා. එතකොට ආවා රට තමයි. ඒක ඔබට මතකයි. නෑ මතකනේ රට කොරියාව. අමතා මා කළ ප්‍රකාශයේදී මා කියා සිටියා. නැවත මා ජනාධිපතිවරණයක් සඳහා ඉල්ලන්නේ නැත කියා. ඔව් ඒක නම් කිව්වා මතකයි. ජනාධිපතිවරණයක් ඉන්න නැවත මා ඡන්දයක් ඉල්ලන්නේ නොමැති බව මා ඉදිරි ප්‍රකාශ කළා. කිව්වා මතකයි. එසේ ප්‍රකාශ කළා වගේම ආනුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ තුල එමා බොහෝ වෙහෙස මහන්සි වී ඉටු කළ කාර්යයක්. ඔව් කලුත් වෙලා නැහැ. එහිදී මගේ තිබු අසීමිත විධායක බලතල ජනාධිපතිවරයා අම්මට උඩුවේ මේක අපි හොඳටම දන්න මාර විධායක බලතල. ඒ අසීමිත බලය ඉවත් කරනවා. ඉවත් කරානේ. පාර්ලිමේන්තුවට දුන්නා. ඇමති මණ්ඩලයට දුන්නා. ඔව්. ස්වාධීන කොමිෂන් සභාවට දුන්නා. අධිකරණයට දුන්නා. ඔව්. එයින් මා නැවතුනේ නැහැ. ජනතාව මා ඡන්දයෙන් පත් කළේ වසර 6කට. ඔව් 5කට. ඒ වසර 6කට මා ඡන්දයෙන් පත් කළා. ප්‍රධාන වශයෙන්ම එයින් වසරක් මා අතරේ වසර 5ක නිල කාලයක් බවට පත් කරගත්තා. අපේ රටේ බලයට පත් වූ සෑම නායකයෙක්ම ආනුක්‍රම ව්‍යවස්ථාව පාවිච්චි කළේ සමහර විට සිරිතක් විදියට සමහර විට සම්ප්‍රදායක් විදියට තමාගේ බලය ශක්තිමත් කිරීම සඳහා බලතල වැඩි කර ගැනීම සඳහා. ඒක ඇත්ත. නමුත් මම සතුටු වෙනවා මේ අසීමිත විධායක බලය මා විසින් ඉවත් කළා වගේම ජනාධිපතිවරුගේ කාලයේ වසර 6 වසර 5ක් කළා වගේම ජනතාව ඡන්දය දුන් වසරක්ද මා විසින් අඩු කරගත්තා. අනේ ගොඩක් පිං. මාගේ නිල කාලයේ තුල රට තුල පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට පුළුවන්කම ලැබුණා. අනේ ආදු. කිසිම කාලයක නොතිබූ නිදහසක්. අනේ පුදුම නිදහසක් තිබ්බේ. ජනමාධ්‍ය නිදහසක්. හොඳටම තිබ්බා. ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම. මම උපරිම ලෙස කළා කියලා විශ්වාස කරනවා. උපරිම අන්තයටම ගියා ඔයා. ඒ ප්‍රතිපලයේ ඌයේ මාදුන් ඒ අසීමිත මාධ්‍ය නිදහස හා ශක්තිමත් කළ ප්‍රජාතන්ත්‍රවාදය. කටිය ප්‍රයෝජන ගත්තා. පාරාව ලලක් කරමින් මං කිව්වේ මටම බරපතල නිিন্দা අපහාස චරිත ඝාතන කරමින් ඉතාම අසත්‍ය ප්‍රචාර විශේෂයෙන්ම සමාජ මාධ්‍ය අඩවි හරහා නිකුත් කිරීම. ඒක ඇත්ත. මායි කිසි දෙයකින් සැලුනේ නැහැ. ඒ කියන්නේ ආඩම්බරයි. ඒ මගේ ප්‍රතිපත්තිය ඒ වු නිසා. ඔව් අපි දන්නවා. මගේ නිල කාලයේ තුල ඔව් ඒ වගේම කිව්වොත් 947 ඉඳන් බලයපත් වූ සියලුම රාජ්‍ය නායකින්ට 2015 දක්වාම කළ නොහැකි දෙයක් කරා ජනතාව ඒ තමයි මහබග්ගෝ කෙලියනේ විදිහක් වීම තුල ආයකද මේද කිසිඳු මිනිස් ඝාතනයක් ඔව් දේශපාලන වශයෙන් පලි ගැනීමක් ශාරීරික හිංසාවක් පීඩාවක් ඔව් කෙනෙක් මේ දීපල වලට හානි සිදු කිරීමක් ඔව් ඒ කිසිඳු මිනිස් ඝාතනයක් නැතුව ඒ කිසිවක් මගේ නිල කාලයේ තුල සිදුවේ නැහැ නෑ ඔයා තු නිදි පිට කියනවා බලලා දින ආණ්ඩුවේ තුක් වූ දේශපාලන පලිගැනීම මත වූ වෙනත් වෛර පිරිමහා ගැසීම සඳහා කිසිම පුරවැසියෙකුට තුක්ක්ක් පත්ුනේ නැහැ පත්වේදී ඔයා බුද්ධි මගේ මෙතිවරණ ප්‍රකාශනයේ ජනතාවට දුන් ප්‍රතිඥා තුල බොහෝ දේ මට ඉටු කිරීමට පුළුවන් වුණා වගේම ඔව් රට සහ ජනතාව වෙනුවෙන් ඔව් කළ හැකි බොහෝ දේ ඔක දියා මම ඉටු කළා ගියාම විශ්වාස කරනවා ඔව් කරා හොඳටම කරා අයියේ ඒ මගේ පාර්ශ්වයන් අතර තිබූ මහා ප්‍රතිපත්ති මේකේ තිබ්බා වුණා දේශපාලන ගැටුම චුට්ටයි
පෞද්ගලික නොවූ ප්‍රතිපත්තිසාහ දේශපාලන ගැටුම් නිසා ආණ්ඩුව තුළ බරපතල අර්බුද ඇති වූ බව රහසක් නෙවෙයි. නිසා විශාල වැඩකොටසක් පසුගිය අවුරුදු පහකට ආසන්න කාලය තුළ රජයක් විදියට අප ඉෂ්ට කළා වගේම රටේ සහ ජනතාව වෙනුවෙන් කළ යුතුම තිබූ කළ යුතුම වැඩකොටස් කිරීමට අපහසු වුණා. ඒ ආණ්ඩුවේ තිබූ ගැටුම් සාගත තත්ත්වය නිසා ප්‍රධාන වශයෙන්ම මේ රටේ ජනාධිපතිවරයෙක් විදිහට කටයුතු කිරීමේදී ඔබ දන්නවා මූලික කතා කරන ජනාධිපතිවරයාගේ විධායක බලතල මා කිව්ව අසීමිත බලතල මා ඉවත් කළා. ඒ බලතල වලින් අසීමිත බලතල ඉවත් කළා වගේම ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදය නිදහස සාමකාමී තත්ත්වය තුළ වැරදි සහගත ලෙස ප්‍රයෝජන ගත්තයක් සිටිනවා. අපි ඒ පිළිබඳව විශේෂයෙන්ම අතීත ආවර්ජනයක් කිරීමට මා මේ අවස්ථාවේ කාලය ගත යුතුයි කියා මම විශ්වාස කරන්නේ නැහැ.